අයිබුවන් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින ඔබ වෙනුවෙන් බෞද්ධ ආමාද්‍යාලයේ තිනින කරන අකුරට පෙරමග වැඩසටහනයි අද මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම් වන්නේ. ඒ වෙනුවෙන් සම්පත්දායකත්වය ලබා දෙමින් මේ අවස්ථාවට වැඩම කොට වදාළ ප්‍රදාවඩුන්න ශ්‍රී මිහිඳු මහා විද්‍යාලයේ විදුහල්පති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍යපාද ප්‍රදාවඩුන්නේ ඥාන විමල ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. එසේනම් අද දිනට නියමිත පාඩම කියා දෙන්නට ගෞරවනීය ස්වාමින් වහන්සේට මෙතැන් සිට ආරාධනා කරනවා. තෙරුවන් සරණයි දුවේ පුතේ. ඔයාලා සෑම දිනාටම සුබ දවසක් වේවා. සුබ උදෑසනක් වේවා. අපි අකුරට පෙරමග බෞද්ධ මාධ්‍යාලයේ මගින් දැයි දරුවන් වෙනුවෙන් ලබා දෙන අධ්‍යාපනික ත්‍යාගය තවත් පියවරකට තමයි අද දවසේ අපි මේ පය තියන්නේ. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට මුණ දෙන අපේ දුවලට පුතාලට මේ විෂය නිර්දේශය ආවරණය කර ගැනීම සඳහා බෞද්ධ ශිෂ්ටාචාරයේ විෂයට අදාළව අපි පාඩම් ටික මේ වෙනකොට කතා කරගෙන යන්නේ. එතකොට දුවේ පුතේ මේ අකුරට පෙරමග වැඩසටහන සෑම ඉරිදා සෙනසුරාද දවසකම උදෑසන 6:30ට රූපවාහිනියේ බෞද්ධ ආරූපවාහිනියේ ඒ වගේම 7:30ට උදෑසන 7:30ට බෞද්ධ ගුවන් විදුලියේ ප්‍රචාරය වෙනවා. ඒක අධ්‍යාපනික වැඩසටහනක් විදිහට යන්නේ. ඉතින් අපේ දරුවන්ට ඒක නරඹන්නට පුළුවන්. ඔබට උපකාරක පන්තියකට නොයා විභාගයේ සමත් කරගන්න ප්‍රමාණවත් වෙන විදිහට මම මේක කරනවා. ඊළඟට මේකේ අවසාන අධ්‍යයනයේදී ප්‍රශ්න අරගෙන එකට උත්තරත් සාකච්ඡා කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තවමතක් කිරීමක් කරනවා. අපි ගිය වාරයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුණ දෙන දරුවන්ට බුද්ධ ධර්මයේ සහ සිංහල ව්‍යාකරණ ඇතුළත් පාඩම් මාලාවක් කළා. ඒ පාඩම් මාලාවත් අපේ බෞද්ධ මාධ්‍යාලයේ අධ්‍යක්ෂක අපේ බොරලන්ද වජිරඥානනායක හාමුදුරුවන්ගෙත් ඒ වගේම අපේ වැඩසටහන් අධ්‍යක්ෂක කල්යාණ අලවත්තේගම මහත්මාගෙත් මැදිහත් වීම අනුව තමයි සිද්ධ කරන්නට යෙදුනේ. ඒ වැඩසටහනටත් ලොකු ප්‍රතිචාරයක් තිබුණා. දරුවෝ ගොඩකට ඒක ප්‍රයෝජනවත් වුණා. ඉතින් ඒක අපේ දරුවන්ට මේ අවුරුද්දෙත් බලන්න පුළුවන්. බෞද්ධ බුද්දිස්ට් YouTube එකේ ද බුද්දිස්ට් කියන නම අපි යොදනකොට ඒ පාඩම් සේරම අංක පිළිවෙලට ඔයාලට ලැබෙනවා. ඒ පාඩම් මාලාවෙත් අවසානයේට මම ප්‍රශ්නවලට පිළිතුරු ලියන ආකාරය සාකච්ඡා කළා. විනාඩි 20ක වාගේ පුංචි කාලයක් පාඩමක් සාරාංශගත කරලා කරන එක තමයි සිද්ධ කළේ. හොඳයි දුවේ පුතේ. එහෙනම් අපි බෞද්ධ ශිෂ්ටාචාරයේ ආර්ථික පසුබිම ගැන තමයි අපි ගිය පාඩමේ කතා කළේ. එතකොට ඊට කලින් ඔයාලට මම තව පුංචි මතක් කිරීමක් කරනවා. දැන් පොසොන් පෝයේ තමයි මේ ඉක්මිලා ගියේ. පොසොන් පෝය කියනකොටම මිහිඳු මහරහතන් වහන්සේගේ බුදුදහම රැගෙන ලංකාවට වැඩම කිරීම සිද්ධ වෙන වටිනා පෝය දවසක්. එතකොට අපිට මිහින්තලේ සිහිපත් වෙනවා. ඒ වගේම අපිට මේ මහින්දාගමනයේ කියන මාතෘකාව බෞද්ධ ශිෂ්ටාචාරයේ විෂයට එනවා. එතකොට මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩම කිරීම පොසොන් පෝය දවසක සිද්ධ වෙනවා. ධර්මාශෝක මහාධිරාජයාගේ මුලින් තිබුණ ඡණ්ඩ ආකල්ප ටික ඒක නිසා රෞද්‍ර ප්‍රතිපත්තියකින් අධිරාජ්‍යයක් ගොඩනගන්නට කටයුතු කළා. ඒ කටයුතු කරගෙන ගිය රජතුමාට ලොකු සටන් වලට මුණ දෙන්න වුණා. ඒ සටන් අතරතුරේදී ඇති වුණු කාලිංග සටන කියන එක රජතුමාගේ හිත පාරවන සිදුවීමක් වුණා. එතුමාගේ ටැම්ලිපි වල, ගිරිලිපි වල, සෙල්ලිපි වල මේ පිළිබඳව ලියලා තියෙනවා. Taman ගොඩක් කම්පා වෙනවා කියලා. ඊට පස්සේ කාලිංගයේ සටන අත්තරින එකක් නෙමෙයි උනේ. නමුත් ඒ සටන දිනුවා. හැබැයි සටන දිනලා අධිරාජ්‍යයක් ගොඩනගන අශෝක අධිරාජ්‍යයා තමන්ගේ අධිරාජ්‍යවාදී සංකල්පේ නවත්තලා දිග්විජය කියන එකට දහම් විජය ප්‍රතිපත්තියට යොමු වෙනවා. ඒ කරලා අනිත් පැත්තට හැරුණා. හැරිලා ඒ පැත්තට ආවා. එතකොට රණබෙර වෙනුවට දහම් බෙරව යන්න පටන් ගත්තා. ඊළඟට රටවල් ආක්‍රමණය කරන ප්‍රතිපත්තිය වෙනුවට ධර්මයේ ප්‍රචාරය කරන ප්‍රතිපත්තියට ගියා. මේ ආකාරයට ගිහිල්ලා රජතුමා ප්‍රතිපත්ති ගරුක කෙනෙක් වුණා වාගේම ජනතාවටත් ඒක ලබා දෙන්න විවිධ ක්‍රම පාවිච්චි කළා. එතනින් නවතින්නේ නැතුව විදේශ රටවල් වලට ප්‍රචාරක කටයුතු කළා ධර්මයේ. තුන්වෙනි ධර්ම සංගායනාවට මූලිකත්වයේ ගත්තේ අනුග්‍රහය දැක්වේ රජතුමා.
රජතුමාගේ අනුග්‍රහයෙන් තුන්වෙනි ධර්ම සංගායනාව සිද්ධ කරලා රටවල් 9කට ධර්මයේ ප්‍රචාරය කරලා යවුවා වැදගත් තෙරුන් වහන්සේලා මුල් කරගෙන තියෙන අපේ ලංකාවට වැඩම කළේ මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන ඉත්‍ය උත්ත්‍ය සම්බල බද්දසාල කියන මහරහතන් වහන්සේලාත් සුමන සාමණේර කියන රහත් සාමණේරයන් වහන්සේත් බණ්ඩුක උපාසක කියන ඍද්ධිමත් උපාසකතුමා තමයි ලංකාවට වැඩම කරන්නට යෙදුනේ. එතකොට වික්ෂුන් වහන්සේලාත් උපාසක කියන මේ දෙපිරිසම ආවා. ඒ වැඩම කරලා ඊට පස්සේ ධර්ම දේවානම් පිටිස රජතුමාට ධර්මයේ දේශනා කළේ මේ පොසොන් පෝය වාගේ දවසක. ඉතින් ස්ථිර සාරව බුදුදහම රාජ්‍ය ආගම බවට පත් වුණා. ඒ වාගේම ධර්මයේ තාසීග්‍රේ පැතිරිලා ගියා. ඒ වාගේ මේ සමගම සංගමිත්තා තෙරණිය වැඩම කරනවා. සංගමිත්තා තෙරණියත් සමග ජයසිරිමා බෝධීන් වහන්සේගේ සාකාව දක්ෂින සාකාව වැඩම කරනවා. ඒ දක්ෂින සාකාව වැඩම කරලා කියන්නේ බුදුදහම කොච්චර තදින් ව්‍යාප්ත වුණාද කියන එක ඒ බෝධීන් වහන්සේලාගේ පළ රෝපණය කිරීමෙන් හිතාගත්ත හැකි. දාෂ්ඨඵල බෝධීන් වහන්සේලා ඊළඟ දෙතිස් ඵල ඵල 32ක් ඒවා රෝපණය කරනවා කියන්නේ දුවේ පුතේ සීග්‍රයෙන් බුදුදහම පැතිරෙනවා කියන එක. ඊළඟට අර ජයසිරිමා බෝධීන් වහන්සේ වැඩම කරනකොට තවත් ශිල්ප ශ්‍රේණි කණ්ඩායම් 18ක් ආවා කියන අටලොස් කුලය. ඒ බෝධීන් වහන්සේගේ ආවතේව කරන්න. එතකොට ජයසිරිමා බෝධීන් වහන්සේගේ වැඩම කිරීම දුමින්ද ආගමනී කියන්නේ. දුමින්ද කියන්නේ ගස්වල නායකයා කියන්නේ. ද්‍රුම ඉන්ද. ඉන්ද කියන්නේ නායකයාට. ද්‍රුම කියන්නේ ගස්වලට. දුමින්ද කියලා කියන්නේ වෘක්ෂයන්ගේ අධිපති. ඒ කියන්නේ බෝධීන් වහන්සේ. එතකොට දුමින්ද ආගමනී කියලා කියන්නේ ජයසිරිමා බෝධිය වැඩම කිරීම. මහින්දාගමනේ කියන්නේ මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩම කිරීම. ඉතින් අපි ඉදිරියේදී ওই පාඩම ඉගෙන ගන්නකොට කතා කරනවා මහින්දාගමනේ කියන්නේ ආගමික වැඩ පැමිණීමක් සම්ප්‍රාප්තියක් දුමින්දාගමනේ කියන්නේ සංස්කෘතික සම්ප්‍රාප්තියක් කියලා. අපේ සිංහල ජන ජීවිතයේ සකස් වුණේ බුදුදහමත් මේ බෞද්ධ සංස්කෘතියත් මුල් කරගෙන තමයි සිංහල ජන ජීවිතය හැදුනේ ගම පන්සල වැව දාගැබ කියන ස්ථාවර හතර තුල. තමයි මේ සමාජයේ ගොඩනැගුණේ. ඉතින් ඉතා හොඳ යහපත් සමාජයක් නිර්මාණය වුණා. දුවේ පුතේ අදට වුණත් අපේ සමාජයේ කියන බෞද්ධාකල්ප තියෙනවා. දැන් යුද්ධයට යනකොට අපේ සබලෝ අසරණ සතුන් මුදා ගත්තා. මැරුවේ නැහැ, මරලා මස් කෑවේ නැහැ. ඒ වගේම අසරණ මිනිසුන් මුදා ගත්තා. එයාලගේ ජීවිතවලට හානියක් කළේ නැහැ. ඊළඟට ද්‍රවිඩ ඇතැම් අම්මලා දරුවන් බිහි කරන ඉන්න අම්මලට රැකවරණේ දුන්නා. බිහුණු අම්මා දරුවක් දෙන්නම සුරක්ෂිතව අරගෙන ආවා. සමහර අම්මලා අර ක්ෂණික විහිදුම් දිගුදුර විහිදුම් බලකාය සබලු. ඒ දරුවෝ බිහි වෙන්න ඉන්න අම්මලා Tamange යතුරුපැදිය තියාගෙන එක්කලාපු අවස්ථාවෙම සටහන් වෙනවා හරි සංවේදී. මේ වාගේ ජන ජීවිතයේ යහපත් උනේ දුවේ පුතේ බුදුදහමේ පැමිණීමත් එක්කලා. එතකොට ලොකු ගරුත්වයක් තිබුණා. මව්පියන්ට වැඩිහිටියන්ට ඒක නිසා මහින්දාගමනේ අපට ගොඩාක් වැදගත් වෙනවා. පොසන්පුර පසලසක පොය අපට ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් අපට අවුරුදු 3ක් පොසන් පොහොය මගෑරිලා ගියා. කොරෝනා වසංගත තත්ත්වේ නිසා අවුරුදු 2කුත් ඒ වගේම අර අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරය නිසා එක අවුරුද්දකුත් අපට මේ අහිමි වෙලා ගියා. නමුත් බෞද්ධයන් විදියට දුවේ පුතේ අපේ මේ පොසන් පොහොයත් එක්කලා අපට ලැබුණු බුදුදහම අපේ ජන ජීවිතයට එකතු කරගන්නට අදිස්ථානයක් කරගන්නට ඕනේ. හොඳයි. අපි දැන් කතා කරගෙන යන්නේ ප්‍රධාන වෙළඳ මාර්ග. ඒතර වෙළඳ මාර්ග දෙකක් ගැන මම කිව්වා. සවත් නුවර සිට සාකේත කොසඹෑ විදිසා කියන නගර හරහා උදේන්නියට එක මාර්ගයක් වැටිලා තිබුණා. ඊළඟට සවත් නුවර හරහා රජගහනුවරට තව මාර්ගයක් වැටිලා තිබුණා. කපිලවස්තු කුසිනාරා විශාලා පැලලුක් කියන නගර හරහා ඒ වෙළඳ මාර්ගයේ වැටිලා තිබුණා. ඊළඟට තව වෙළඳ මාර්ගයක් තිබුණා දුවේ පුතේ බරණැස සිට වේරංජාව දක්වා. මේ සේරම අපට ත්‍රිපිටක සූත්‍ර දේශනාවල නිතර කතා කරනවා. ජාතක කතා පොතේ නිතර කතා කරනවා. ඒ කියන්නේ වෙළඳ මාර්ග වශයෙන් තිබුණු බව. එතකොට වෙළඳාම මෙන්න මේ ආකාරයට හැදුණා. සංචාරක වෙළඳාම, පදික වෙළඳාම, ඊළඟට ස්ථාවර වෙළඳාම. දේශීය වශයෙන් ඊළඟට විදේශීය වෙළඳාම කියලා හැදුණා. ඊළඟට දුවේ පුතේ සුළු මධ්‍ය මහා පරිමාණ වෙළඳාම නිර්මාණය වුණා.
සුළු පරිමාණ වෙලඳාම් මධ්‍ය පරිමාණ වෙලඳාම් මහා පරිමාණ වෙලඳාම් බිහි වුණා. එතකොට වෙලඳාම් කරන්න යොදාගත්තු භාණ්ඩ ලෝහ භාණ්ඩ ඊළඟට රන් භාණ්ඩ ඊළඟට ඇද්දත් භාණ්ඩ ඊළඟට කැටයම් ලී මැණික් මෙන්න මේ වාගේ දේවල් සුවඳ විලවුම් වාගේ දේවල් සලු පිළි වාගේ දේවල් වෙලඳ භාණ්ඩ විදියට යොදාගත්තා. එතකොට ඒවා තමයි තිබුණේ වෙලඳ භාණ්ඩ විදියට. එතකොට මුදල් භාවිතයේ ගොඩක් තදින් සිද්ධ වුණා. ඉතින් ඒකත් එක්කලා දුවේ පුතේ දැන් අර මම මේ කියපු සිටුවරු මෙයාලා රාජ්‍ය නග අගන අගනගරයකට ප්‍රධාන වශයෙන් සිටුවරයෙක් ඉන්න ඕනේ කියලා තිබුණා. දැක්ක එක් අවස්ථාවක සඳහන් වෙනවා කොසල් රජතුමාගෙන් බිම්බිසාර රජතුමා සිටුවරයෙක් ඉල්ලුවා කියලා. එතකොට ඒ සිටු පදවිය නගරයට ආලෝකයක් වෙලා තිබුණා. ඒක නිසා සිටුවරු හුවමාරු කරගත්තා. ඊළඟට රජතුමාගේ රට පවත්වාගෙන යනකොට සිටුවරුන්ගෙන් මුදල් ලබාගත්තු අවස්ථා තියෙනවා. මුදල් ණයටගත්තු අවස්ථා තියෙනවා. ඒක නිසා දුවේ පුතේ මේ සිටුවර පන්තිය සමාජයේ ප්‍රබල පිරිසක් බවට පත් වුණා. මේ අමිත භෝගී කියන සිටුවරු මහදන සිටු කියන අයගේ තවත් ඉදිරියට ගිය කොටසක් මේ වාගේ නිර්මාණය වුණා. එතකොට අපි කතා කළා දුවේ පුතේ කෘෂි කර්මාන්තයේ මුල් කරගත්තු ආර්ථිකය ක්‍රමක්‍රමයෙන් නාගරීකරණය වෙලා වාණිජ්‍යකරණයට යොමු වුණු ආකාරය. නාගරීකරණේ වාණිජ්‍යකරණේ මුලින් තිබුණ කෘෂි කාර්මික ආර්ථිකය. ඒක දැන් පරිවර්තනය වුණා. දැන් මේ පරිවර්තනයත් එක්කලා එන එකක් තියෙනවා හොඳ පැත්ත. ඒක ධනාත්මකයි. තව එකක් තියෙනවා නරක පැත්ත. එතකොට මේ හොඳ පැත්ත ධනාත්මක කියලා යන්නේ මේ නරක පැත්ත අපි යන්නේ ඍණාත්මක කියලා. එතකොට ඉංග්‍රීසියෙන් අපි පාවිච්චි කරන්නේ පොසිටිව් නෙගටිව් කියලා. මෙච්චර කල් අපි පොසිටිව් නෙගටිව් කියන වචනේ පාවිච්චි කරන පොසිටිව් කියනකොට අපිට හොඳා කියලා. නෙගටිව් කියනකොට අපි හිතුව හොඳ නැහැ කියලා. හැබැයි කොරෝනා එක්කලා අපි පුරුදු වුණා පොසිටිව් කියනකොට බය වෙන්නත්, නෙගටිව් කියනකොට සතුටු වෙන්න. කොරෝනා පොසිටිව් වුණොත් අපි බය වෙනවා. මොකද නිරෝධායනීට එක්කලා යනවා. කොරෝනා PCR එක නෙගටිව් වුණොත් අපි සතුටු වෙනවා. මොකද අපේ ළඟ මේ වෛරසය නැහැ. ඉතින් ඒ වාගේ. දැන් අර හරිය කියන එකත් එහෙමනේ දුවේ පුතේ. මේ හරිය අපි ඕනම එකකට පාවිච්චි කරන්න හොඳට. මේක අපි පාවිච්චි කරන්නේ නරකට. එතකොට ඡන්දේ දෙනකොට පාවිච්චි කරන්නේ මෙන්න මේක. එතනදී මේක පාවිච්චි කරන්නේ නැහැ. ඡන්දේ පාවිච්චි කරනකොට පාවිච්චි කරන්නේ මේක. මේක දීලා තෝරාගත්තු සෑම කෙනෙක්ම එනකොට හිටිය හොඳ මට්ටමේ පස්සේ නැහැ. ඒකයි මේ වැරදි ලකුණ මුලින්ම දෙන්නේ. මම ඒක නිකන් ඔබට දැනුවත් කරන්න යෙදුනේ. හොඳයි දුවේ පුතේ. දැන් එතකොට මේ වෙලඳාමත් මුල් කරගෙන විශාල වශයෙන් මුදල් සංසරණයේ වෙනකොට මුදල් ඒක රාසි වෙනකොට මේකේ හටගත්තු හොඳහා නරක පැති තියෙනවා. ඊළඟට මෙයාලා තුන ලොකු අසහනයක් හටගත්තා. දැන් මෙයාට ගොඩාක් මුදල් ලැබුණට මෙයාට සමාජයේ කීර්තිමත් මට්ටම් ආවේ නැහැ. ඒක තියාගෙන හිටිය බමුණෝයි ශාස්ත්‍රියෝයි මෙයාලට ඒ තැනට එන්න හම්බුනේ නැහැ. දැන් ආගමික අයිතිය කියන එකේදී බමුණ මුල් තැන ගත්තා. ඊළඟට විශාල යාග කරන්න සිටුවරුන්ට අවස්ථාව ලැබුණේ නැහැ. ඒක කරන්න ලැබුණේ ශාස්ත්‍රියන්ට. ඒකනොත් මුදල් හම්බ කරගත්ත බමුණ. මොකද මුදලට වටිනාකම ලැබුණ නිසා. ඒක නිසා මේ සිටුවර පන්තියට අයත් වෛශ්‍යයන් මොකද කළේ? එයාට සහනදායි පැති හොයන්න පටන් ගත්තා. ඒක නිසා තමයි ශ්‍රමණ සම්ප්‍රදාය හටගත්තේ. ඒ හටගත්තු ශ්‍රමණ සම්ප්‍රදායේ පැවැත්මට විශාල වශයෙන් දායක වෙලා තියෙන්නේ කවුද? මේ සිටුවරු. දැන් උපාලි ගෘහපතියා අධික ධනපති නිගණ්ඨනාත පුත්තුමාගේ ප්‍රධාන දායකයෙක්. අබේ රාජකුමාරය අධික ධනිපතියේ. ඊළාට ඔය අනේ පිට සිටුතුමා විසාකා මහෝපාසිකාව ධනංජය සිටුතුමා පූර්ණවර්ධන මිගාර සිටුතුමා මේ වාගේ අය දුවේ පුතේ අර ශ්‍රමණ සම්ප්‍රදාය ස්ථාවරයේ සාපවැත්ම සඳහා විශාල වශයෙන් දායක වුණා. ඒ යාලට එතනින් තැන ලැබුණා. දැන් බුදුරජාණන් වහන්සේගේ ශාසනේ අග්‍රදායකයා බවට පත් වෙන්නේ කවුද? අනේපිඩු මහ සිටුතුමා. අග්‍රදායිකාව බවට පත් වෙන්නේ කවුද? විසාකා මහෝපාසිකාව. ඒ දෙන්නම කවුද? මේ සිටුවර පන්තිය නියෝජනය කරන පිරිස. එහෙමනම් මෙයාලගේ ළඟ මුදල් එකතු වෙනකොට යම් අසහනයක් හටගත්තා. ඒ අසහනයට බලපෑවේ මේ ආගමික අයිතියලට නොතිබුණු එකම නෙමෙයි. මෙය පදනම් කරගෙන දුවේ පුතේ සමාජය තුළට තවත් ඍණාත්මක දේවල් හටගත්තා. එකක් තමයි සුරාපානය කියන එක. මේක හටගත්තා. සොරකම හටගත්තා. සොරකම එතකොට කණ්ඩායම් ගතව සොර මුල් හිටියා. 500 1000 ඉන්න සොර මුල් හිටියා. එතකොට අර තඹදා ටික ගැන සඳහන් වෙන්නේ
එයා හොර කණ්ඩායමකට ගිහිල්ලා තමන් ඇතුළත් කරගන්න කියනවා. නමුත් ඇතුළත් කරගැනීම ප්‍රතික්ෂේප කරනවා තම්බදා ටිකව. ඉතින් ඔය වාගේ සිද්ධියක් තියෙනවා. ඒක මම පස්සේ වාරට කියලා දෙන්නම්. එතකොට සුරාපානිය හටගත්තා. ඒ වාගේම සොරකම හටගත්තා. ඊළඟට ස්ත්‍රී ලොල් වීම, සුරා දූර්ත, ස්ත්‍රී දූර්ත වීම. ඊළඟට ගණිකා වෘතිය වාගේ. මේ ගණිකා වෘතිය දෙකක් තියෙනවා. එකක් හඳුන්වනවා දුවේ පුතේ නගර සෝබිනී කියලා. අනික හඳුන්වනවා වෛශ්‍යා කියලා. මේ නගර සෝබිනී කියන එක නගරේ සෝබනේ කරන තැනැත්ති කියලා. එතකොට ඒක සිද්ධ වෙලා තියෙන රාජ්‍ය අනුග්‍රහයෙන්. දැන් යම් අගනුව නුවරක් ගත්තා මේක ඉන්නවා ගණිකාවක්. එයා රජයෙන් පත් කරන්න. දැන් සිරිමාව එහෙම එක්කෙනේ. එයාට ලැබුණු ලොකු මුදලක් අම්බපාලි එහෙම එක්කෙනේ. එතකොට ඒ වාගේ ගණිකා වෘත්තිය හටගත්තා. ඒක සමාජයට තදින් බලපාන කාරණාවක් බවට පත් වුණා. එතකොට මේ ගණිකා, එතකොට අபிසාරිකා කියලා කියන්නේ එක්කෙනෙක්. ගණිකා කියන්නේ තව එක්කෙනෙක්. අபிසාරිකාව කියන කෙනා තමයි අර වීති සරණ කාන්තාව. එයා අඩු මුදලකට ගියේ එක්කෙනෙක්. නමුත් ගණිකාව ළඟට යන්න විශාල මුදලක් යටකරන්න වුණා. එතකොට අම්බපාලි, සිරිමා, සුමනා, අඩ්ඩකාසි, සාලවති, අභේමාතා මේ වාගේ ප්‍රසිද්ධ ගණිකාවන් බවට පත් වුණා. එයාලගේ ළඟට රජවරු, රජකුමාරවරු පවා ගිය බව සඳහන් වෙනවා. දැන් ජීවක වෙදතුමා කියලා කියන්නේ බිම්බිසාර රජතුමාට දාව ගණිකාවකට උපන් දරුවේ. එතකොට ගණිකාවන්ට පිරිමි ළමයෙක් ඉපදුනත් මරලා දානවා, අයින් කරනවා. ගෑනු ළමයෙක් තමයි යාලා හදාගන්නේ. මොකද එයා අලෙවි කරන්න පුළුවන් නිසා. එතකොට ජීවක කුමාරයා වීසි කරලා ඉවත් කරලා දාන්න ඒ නිසා. ඒ අතරතුරේ තමයි බිම්බිසාර රජතුමා මුණ ගැහිලා අරගෙන යන්නේ. දර රජවරුන් පවා ඒ ස්ථානවලට ගියා. මෙන්න මේ වාණිජ්‍යකරණී වැඩි වෙනකොට ඒ පැත්තත් ආවා. ඊළඟ වෙනදාමේ දූෂිත පැත්තක් ආවා. තුලා කූට, කංශ කූට, මාන කූට, ඒ කියන්නේ හොර කිරුම්, හොර මිනුම්, ඊළඟට අගයක් නැති දේවල් වලට අගයක් පෙන්නලා දෙන එක. ඒව තමයි කංශ කූට කියලා කියන්නේ. රන්වාගේ නැති ಜಾති රත්තරන් වාගේ කරලා අලවි කරන්නේ. මෙන්න මේ වාගේ වෙලඳාමේ දූෂිත පැති හටගත්තා. ඊළඟට සුරාපානී හටගත්තා. සොරකම හටගත්තා. ඊළඟට ස්ත්‍රී දූර්ත වීම හටගත්තා. ඒ කියලා කියන්නේ ගණිකා වෘතිය වාගේ දේවල් හටගත්තා. මේ දේවල් නිසා සමාජයේ අසහනය කියන එක තදින් ඇති වෙන්න පටන් ගත්තා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පරාභව සූත්‍රයේදී දරුවනේ, ඒක අපි ඉදිරියේදී සාකච්ඡා කරන මාතෘකාවක්. පරාභව සූත්‍රයේදී දේශනා කරන්නේ පිරිහෙන කාරණා. එතනදී දේශනා කරන එකක් තමයි යමෙක් ඉත්‍ති දුත්තෝ සුරා දුත්තෝ අක්ක දුත්තෝ ච යෝනරෝ ලද්දං ලද්දං විනාසේති තං පරාභවතෝ මුඛං. ඉත්‍ති දුත්ත ස්ත්‍රී දූර්ත වීම, සුරා දුත්ත සුරා දූර්ත වීම. දූර්ත වෙනවා කියන්නේ ලොල් වෙනවා කියන්නේ. ලොල් වෙනවා කියන්නේ සීමාව ඉක්මවා ඇතින් දැබ්බැහි වෙනවා කියන එක. අක්ක දුත්ත කියලා කියන්නේ සූදුවට ලොල් වීම. එතකොට මෙන්න මේ කියන දේවල් සමාජය තුළ ඒ වෙනකොට තිබුණා. ඒකෙන් මොකද වෙන්නේ? ලද්දන් ලද්දන් විනාශේති, ලද ලබන ලබන දේ විනාශ වෙලා යනවා. තං පරාභවතෝ මුඛං, ඒක පරාභවයට හේතුවක් වෙනවා කියලා දේශනා කළා. ඊළඟට දුවේ පුතේ සිංහාලෝවාද සූත්‍රය අපි එකලවාසරේණියේ බුද්ධ ධර්මයට අහුණානේ. එතනදී සිංහාලවාද සූත්‍රයේ භෝග විනාශමුඛ හයක් දේශනා කරනවා. භෝග කියන්නේ අපි හම්බ කරන ධනියට වත්කම් වලට, ඒ විනාශ කරන ක්‍රම හයක්, විනාශ වෙන මුඛ කටවල් හයක් දේශනා කළා. එතකොට ඒ සේරම අටගත්තේ ආර්ථිකයේ මුල් කරගෙන. ඊළඟට අපි දන්නවා දැන් අර එක සිටුපුත්‍රයෙක් හිටියා. ඒ සිටුපුත්‍රයා අධ්‍යාපනයක් ලැබුවේ නැහැ. එයා මත්පැනට ලොල්ුණා. අන්තිමේදී අතේ තියෙන සතේම වියදම් වෙලා පාරේ ගාකන තැනට යන කල් සුරාවට ලොල් වෙලා කටයුතු කළා. එතකොට මේ සුරාපානේ ස්ත්‍රී දූර්ත වීම, සුරා දූර්ත වීම, සොරකම, ඊළඟට වාණිජ්‍යමය හොර වැඩ, මේ සේරම සමාජයේ හටගත්තා. ඒකෙන් මොකද වෙන්නේ? සමාජයේ අසහනය කියන එක වැඩි වෙනවා දරුවනේ. දැන් වර්තමානයේ බලන්න, සමාජ ශාලා වලට ගියාම යාල හැසිරෙන ආකාරය බලන්න, ඊළඟට මත්ද්‍රව්‍ය වලට ඇවිත් තියෙන ප්‍රබලතාවය බලන්න, ඊළඟ පාතාලයට ඇවිත් තියෙන ප්‍රබලතාවය බලන්න, ඊළඟ හොරකම් වලට ඇවිත් තියෙන ප්‍රබලතාවය බලන්න. මුදල් වැඩිපුර වැඩිපුර මිනිස්සුන්ට එනකොට අසහනය කියන එකක් දුවේ පුතේ වැඩිපුර වැඩිපුර එනවා. ඊළඟට අසහනයෙන් මිදෙන්න තෝරගන්න ක්‍රමවේද, දැන් ගිරග්ග සමජ්ජ වාගේ සැනකෙලි, ඒක එක අදියරක්.
මුදල් වියදම් කරන්න යොදාගත්තු ජාතිය. දැන් අද උනත් අපේ සැනකෙලි තියෙන්නේ. සල්ලි වියදම් කරන්න යොදා ගන්න. යන යන තැන වියදම් කරන ක්‍රම තියෙනවා. එතකොට ඒ වාගේ ක්‍රම යොදාගත්තා. ඊළඟට සංගීත බරණැස් නුවර ඉඳන් උදේනි නගරයට එන මෙයාලා මොකද කරන්නේ? එයාලට සතුටු වෙන්න වීණා වාදකයෙක් වෙනවා. බරණැස් නුවර සිට උදේනි නුවරට ආපු මෙයාලා ඊට පස්සේ තමයි මූසිකාම් වෙන්නේ. ඊළඟට දැන් එතන හිටිය ජනතාව හැසිරුණු ආකාරය කියනවා. सारा साले लो दन सतो से सुरा पान करन लेसे पुरा उलो नोये करासे सारा वन हल साहसे एदोटे मेया कारेट तमाही थी सारा साले लो दन सतो से सारा गीव साले लो क्या ने सल्ला ले दन सतो से जनताव सतु टीन पुरा वन एवागी अवन हल दस दहस गानक तिबुना कियना ඊළඟට සුරත් තඹරු ප්‍රතිසෙනෙතින් පුවත් නොදැන බමන මතින් නටත් අය සුරා මතින් එදොට මත්පැන් අතේ තියාගෙන ඒවා බිබි කාන්තාවන්ගේ ඇඟේ එතෙමින් පුවත් නොදැන බමන මතින් නටත් අය සුරා මතින් සමාරුවේ සුරාවෙන් නටන්න පටන් ගත්තා කියනවා. ඔයා ඔය වාගේ වෙලාවක තමයි මූසිල ඇවිත්ලා වීණා වාදනය කරන්නේ. ඉතේ කාර්ය රසවත් ගුත්තිල කාව්‍යයේ තියෙන්නේ. එතකොට දුවේ පුතේ මෙන්න මේ වාගේ දුරාචාරය හටගත්තා. මේ හටගන්නකොට මොකද වෙන්නේ? අසහනය කියන කි තාම තදින් එනවා. දැන් මේ සියල්ල මෙයාලා තෝරගන්නේ සහනයක් ලබන්න. මුදල් තියෙනවා, ඒ වාගේම වියදම් කරන ක්‍රම තියෙනවා. ඒවත් එක්කලා අර දුරාචාරී දේවල් තියෙනවා. ඒකෙන් Taman ගීතට ලොකු සහනයක් එනවා. දැන් අපි ලංකාවෙන් ඇතැම්මයි විදේශ රටවල් වලට යනවා විශාල මුදල් හම්බ කරගන්න කියලා. එහෙම අපි ඔය තරුණ පිරිමි පුතාලා යනවා, පිරිමි දරුවෝ යනවා, ගිලා ගොඩාක් මුදල් හම්බ කරන්න කියලා. ඒ ගියාට පස්සේ යාලා වුරුදු 3-4 වගේ ඉන්නකොට සියලු දෙනාම නෙමෙයි, ඒ රටවල් වල තියෙනවා යාලගෙන් හම්බ කරගන්න මුදල අහපව් ඒ රටට ගන්න ක්‍රමවේද. දැන් උදාහරණයක් විදියට මගේ අතේ රුපියල් 100ක් කියන්නකෝ. මම ආයතනයකට ගිහලම රුපියල් 100ක් හම්බ කරගන්නවා. හම්බ කරගෙන මම එතෙන්ට එනකොට ඒ ආයතන ඉස්සරහ ගේට්ටුව ළඟ අලෙවි කරන්න දාලා තියෙනවා බාණ්ඩ ಜಾති තුන. ඒ බාණ්ඩ ಜಾති තුනේ මිල 100ක් වෙනවා. එකක් 50යි අනික 25යි අනික 25යි. මම එන ගම් බලනවා අර බාණ්ඩ ආසයි ලස්සනයි. දැක්කම ගණ්ඩ හිතෙනවා. මම මොකද කරන්නේ? අර රුපියල් 100 දීලා අර බාණ්ඩ තුන ගන්නවා. අර ආයතනයේ ඇතුලෙන් මට දීපු රුපියල් 100 කියන්නේ මම හම්බ කරගත්තු එකනේ. හම්බ කරගත්තු එක ගේට්ටුව ළඟට එනකොට ආයා ගත්තා. ගත්තේ කොහමද? මගේ ඇහැරවට්ට. ඒ වාගේ තියෙන අපේ මේ ඉන්ද්‍රියන් පස් දෙනා ඕනම මොහොතක ඕනම ඇමක් ගිලිනව. ඒ මට්ටමේ තියෙන්නේ. එතකොට අපේ ජනතාව අපේ තරුණ අය මේ රටවල් වලින් ඉගෙනගත්තු සහ නූගත් කියන දෙපිරිසම මේකට යොමු වෙනවා. ඈත රටවල් වලට යනවා ලොකු පඩියට වැඩ කරන්න. යලිත වැඩ කරන උදේ ඉඳන් අවශ්‍ය වෙනකල් හරියට මාන්සි වෙනවා. සමහර රැකියාවල් අවදානම් සහගතයි. ඊළඟට යාලට හවස් වරුවේ නිදහසක් ලැබෙනවා. ඒ නිදහස ලැබෙන වෙලාවට යාලට පුළුවන් එළියට පහලියට යන්න. ඒ අනකොට හිත අදින ගොඩාක් ಜಾති තියෙනවා මුදලට විකිනෙන. ඒ අතරතුරේ කාන්තාවන් ඊළඟට මත්පැන් ඔය වගේ දේවල් තියෙනවා. ඒවට යොමු වුණාට පස්සේ අර රටවල් වලින් අපි හම්බ කරගන්න මුදල ආයෙත් ඒ රටට දීලා හපව් එන මට්ටම හැදෙනවා. ඒක නිසා දරුවනේ මුදල් පැත්තෙන් උඩට එන්න එන්න මිනිසු පිරියනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යව්ව බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කෙනෙකුගේ තරුණ භාවයත් එක්කලා ඒ තැනැත්තා හරියට සකස් වුණේ නැත්තම් පිරිහිලා යනවා කියලා. ඊළඟට සංස්කෘත ශ්ලෝකයක සඳහන් වෙනවා යව්වනම් ධන සම්පත්ති ප්‍රබූත්වේ මවිවේකිතා ඒකයික මප්ය නර්තාය කිමි අතර චතුස්තයම්. යම්කිසි කෙනෙකුට තරුණකමත් ධනවත් භාවයත් අවිවේකී භාවයත් යව්වනම් ධන ප්‍රබූත්වයක් ප්‍රබූත්වයක් කියන මේ කාරණා අතර තිබුණොත් එයා විනාශ වෙනවා කියලා. මේ එක එක විනාශය සඳහා හේතු වෙනවා. යමෙකුට හතරම තියෙනවා නම් කියන්න මොනවද කියලා අහනවා. ඒක නිසා සදාචාර සම්පන්න භවෙන් තොර උණු ගමන් ආර්ථික සංවර්ධනයේ කියන එක අසහනයට හේතුවක්ම තමයි වෙන්නේ. තවද අපේ රටේ වුණත් බොහෝ ධනපතියන් ජීවත් වෙන්නේ අසහනේ. මේ අපේ ගම්වල පවා ඒක සිද්ධ වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි සදාචාරයෙන් ඈත් වෙන එක. ඒක නිසා දුවේ පුතේ මෙන්න මේ ආකාරයට
कृषि कर्मे मुल आर्थिक पशुकालीन नागरीकरणी सह वाणिज्यकरणी कियन दिकट हसुवेनव ए हसुवेल सदाचार संपन्न भवनवेलायनव अधिक रेस्वेनव ओय वातावरणी तमय तिबुण इतोट विलदाम इलांट सत्तपालने कृषि कर्मांत मे वगेनापी धनगण इलांट अनी पुंच कर्मांत मे कर्मांत सेरम निर्माण वेन्नी दर्वने नगरेट बांड गेन्न मिनिसुन परिभोजने सदा इतोट सियाल इलाके बाट पत्तुने मुदल मुदल कियने दुराचार येट प्रधान साधक यकुना एनिसा समाज असहने क्रियात्मक पटन गत දැන් උපතිස්ස කෝලිත තරුණයෝ දෙන ගිරග්ග සමජ බලන්නකින් සතුටුුනේ නැනේ ඊළාට පිප්පලි මානවකයා බද්දා කාපිලාණී එක්කලා විවාහ වෙලා සතුටින් ජීවත් වුනේ නැනේ ඊළාට ඔය අතර දෙනා බුදුහාඳුරන්ගේ ළඟ පැවිදි වුණාට පස්සේ ලබන සැනසීම බලන්න ඊළාට යසකුල පුත්‍රයා කියන සිටු පුත්‍රයෙක් නේ එයා ගෙදර හිටිය හොඳ ධනවතෙක් නේ නමුත් සෑමදාම ගත කළේ අසහනෙන් නේ ඒක නිසා නේ පාන්දර අම්මටත් තාත්තටත් බිරිඳටත් නොකිය එළියට බහින්නේ හම්බ වුනේ බුදුහාමුදුරුවනේ इतने लभन सनसीम निशा पविधिवे इलाट एक आगत विमल सुबाव पुण्य गांपति हतर दिन अत्यानोने पविधिवे यदोट याल दुपत्त इनमेने इलाट यालगे आलो पन सतर की अने तेदनपतियोने वे सील दिन बुधुहांधुरांगे श्रावक्यो बाट पत्नोने अयेमुने दनपति भावेतुलिंग सनसीम की अनेक आवेन निशा एमना दर्वने मेन्न मेवागे वातावरण आर्तिकिंग हदिलतिबुण एमना अभी इलांक पाड़ी मेटिक सेरम नवत समालोचने करेला अलुत मात्र कावकटापी अव मंग इतना आप दर्वंट तेरेंडति के मंगु डाक सरलवतम दुवेपुति वालट पेहदिकर अन्नटेदी बर पतल वचने दें मेकट वालट मूलाश्र अरगन तव करण गंड पुलवां एमतीन मूलाश्र टीक मंकी अन्ना एकाकम महाचार्य चंदी विजय भंडार मेति इच्छ मोरटोग मेति दिदेनावि सिंह लीलतीन बौद्ध शिष्टाचारे मूलधर्म वंशकथा इलांट बौद्ध सांस्कृति कील पुताक्तीन इलांट अध्यापन अमात्यांशे विसिंग निकुच्चर तीन बौद्ध शिष्टाचारेट विन पुता इक पलविन कोटसट वितर इलांट असिरीमत्तिंदिया वेल बसाम इतुमगे उडाक सविस्तरात्मक तुरतीन गवेशने करला करण पर्यसने प्रतिफल आगतम असिरीमत्तिंदिया पुते इति मेवाग देवालिंग वालट तुरतुर गंडपुल कसी भारद्वाज सूत्रे सिंगालवाद सूत्रे एवाग सूत्र देशना तपट वेदगत्नव इलांट गुत्ति जातकी अपट वेदगत्नव एवापट मूलाश्र विद्यट भावताकंड पुलवा अमतर ग्रंथ विद्यट वालट कियवन्नट हुदाय एमनंग द्वेपुति अदटपी नवत्तमु एमनंग वाल सैम दिनाटम यहपत् अनागतया खुदा अनागतया खुदावेन्द कियल प्रार्थना करणव हुदीन पाठम करला हुदीन विभागेट मून दिंड शक्ति लभिंद कियलत्म प्रार्थना करण दुलापुताल सैम दिनाटम तिरुवन सरण लभेवा अध्ययन पोदु सहदिक पात्र उसस पेल विभागेट पिने सिटिन दय दुवा दरुवन बेनुवेन बौद्धया मादचालय तिरिन करण अकुरट पेरमग अध्यापनिक वेडसटहन मेहे वन्नट वेडमकुट पदाल रदावडुन श्री मिहिंद महाविद्यालय बिदुहल्पति शास्त्रपति राजकीय पंडित पूजनीय रदावडुने ज्ञान विमल गौरवनीय स्वामी महंसेट अपि नमस्कार पूर्वक स्तुतिवंत वनवा ओबटत पुलवान मे वेडसटहन सदा पिनवंत दायकत्वे लबा दिनट ए सदा कार्यालय वेला बन्नेदी मेदुरु कथनांकय अंकने करन्न 0111527288 केंद्र कथनांकय हेतु निबलापुरत्व बौद्ध माध्यचालय अभी दय दुआदरुवंट शिष्यत्व प्रदाने करन्नट एसे नाम समुगन्नट अवसराय अकुरट पेरमग मे सतिये वेडसटहनेन ओबट जय नियताय आइबो।